ගරු එමතුමනේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රවෘත්ති සංධානගත වෙලා ඉදිරි මැතිවරණ ඉදිරිපත් කළා කියලා තමයි මාධ්‍ය හෙළි කරන්නේ. අපි දැක්කා ගුජියන් පෙරමුණේ මහ දෙකම කොහොමද ඔබතුමාලා අභියෝගයක් දීද? පොහොට්ටුවයි එක්සත් ජාතික පක්ෂය එකට එකතු වෙනවා කියලා දැනටමත් එම පක්ෂ දෙකේම මහලේකම්වරු ප්‍රකාශ කරන මමත් දුටුවා. හැබැයි ඒක අපිට කිසි අභියෝගයක් නැහැ. මොකද පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය මේ වෙනකොට රටේ දියවිලා හමාරයි. ඉතින් මේ නිසා ඇත්තටම මේ දියවෙච්ච පක්ෂ දෙකක් එකට එකතුනායි කියලා ආයි යලි නැගිටවන්න බෑ. දැන් ඒගොල්ලෝ හිතනවා ඇති එහෙම එකතුනහම ගමට යන්න පුළුවන් කියලා. හැබැයි ඔය දෙකම එකට එකතු වෙලා ගමට යනකොට තමයි බලා ගන්න පුළුවන් ඒගොල්ලන්ට කොහොමද මිනිස්සු සලකන්නේ කියලා. ඉතින් අපි තාමත් පැහැදිලිව කියන්න ඕනේ අලියා සහ පොහොට්ටුව එකට එකතුනායි කියලා සමග ජන බලවේගයකට කිසිම අභියෝගයක් නැහැ. අපිට අභියෝගය එල්ල කරන්න පුළුවන් තරම් හැකියාවක් ඔවුන්ට ඇත්තෙත් නැහැ. ඔවුන් දැනටමත් ගමේ දියවෙච්ච පක්ෂ දෙකක් විතරයි. ඇත්තටම ඊළඟ මැතිවරණේ අපිට කිසිම දේශපාලන පක්ෂයක අභියෝගයක් නැහැ. සමහර අය ජනතා විමුක්ති පෙරමුණ ගැන කියනවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ මම දකින්නේ හැමදාම කතන්දර කියන දේශපාලන පක්ෂයක් හැටියට විතරයි. ඒගොල්ලෝ රසවත් කතා කියනවා. වේදිකාවලට ඇවිල්ලා දිග ජාතක කතා දිග හරිනවා. හැබැයි යථාර්ථවාදී දේශපාලන ක්‍රියාවලියකට ඒගොල්ලන්ට තාමත් අවතීර්ණ වෙන්න බැරි වෙලා තිබෙනවා. මොකද ඒගොල්ලන්ට ඉතිහාසයේ මතක තියෙනවද කියලා මම දන්නේ නැහැ. නමුත් රටේ ජනතාව දන්නවා ඒ අයගේ ඉතිහාසය. විශේෂයෙන්ම දැන් අවුරුදු 40කට ආසන්න කාලයක් ජනතා විමුක්ති පෙරමුණත් ඔය වගේ සුන්දර කතන්දර මේ රටේ මහජනතාවට කිව්වා. කවදාකවත් ඒවා විශ්වාස කරපු බවක් අපි දැක්කේ නැහැ. අවසාන මැතිවරණයේදීත් ඒගොල්ලන්ගේ ප්‍රතිශතය 100ට කීයද කියලා බලන්න. ඒක නිල වශයෙන් බලා ගන්න අපිට මැතිවරණයෙන් පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණට ප්‍රේක්ෂකෝ හිටියට ඡන්දදායකෝ නැහැ. ඒක තමයි ඉතිහාසයේ පුරාම සිදු වෙලා තිබෙන්නේ. ඉතින් අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා හුඟක් කතන්දර කියනවා අපි දැකලා තිබෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ කතිකයෝ නොඑක ආකාරයේ අර ජාතක කියවනවා අපි දැකලා තිබෙනවා. හැබැයි කවදාකවත් මේ රටේ සාර්ථක වෙන වැඩපිළිවෙලක් හෝ මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගත හැකි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඔවුන්ට බැරි වුණා. මොකද ඔවුන් තාණ්ඩු කළා. අපි කියන්න ඕනේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාලේ, මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ ඔවුනුත් ඒ ආණ්ඩුවේ කොටස්කාරයෝ හැටියට වැඩ කළා. අපි අහන්නේ ඒ කාල සීමාව තුළ මේ රටේ මිනිස්සුන්ට මතක තියෙන යමක් කරන්න ජනතා විමුක්ති පෙරමුණට පුළුවන් වුණාද? එහෙම කරන්න බැරි වෙලා තිබෙනවා. නමුත් ඒකවලා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන වේදිකාවල අපිට ඇහින්න ඔබතුමාලා ජනාධිපති රනිල් විජේසිංහ මහත්මයාත් සමග ජනතා විමුක්ති පෙරමුණ මොනවා කරනවාද කියලා අපි දන්නේ නැහැ. නමුත් විශේෂයෙන්ම කියන්න ඕන සමග ජන බලවේගයේ කිසිවෙක් රනිල් වික්‍රමසිංහ මහතා සමග ගනුදෙනු කරන්න අපි යන්නේ නැහැ. නමුත් අපි රාජ්‍ය මට්ටමින් ජාතික මට්ටමින් කතා කරන පොදු වැඩ පිළිවෙල සඳහා අදහස් උමාරු කරගෙන ඒවා රහසි කතා කරන දේවල් නෙවෙයි. ප්‍රසිද්ධ දැන් පෞගේ දවස්වල අපි සහභාගී වුණා මේ රටේ ජාතික ප්‍රශ්නේ විසඳීම සඳහා වූ සර්වපාක්ෂික සමුළුවට. ඒ වගේම තවත් එවැනිම අවස්ථාවල් ගන්නවකට අපි එක් වුණා. හැබැයි ඒ එක්ුණේ රට වෙනුවෙන් සහ රටේ ජනතාව වෙනුවෙන් පොදුවේ ගන්න ඕන තීරණයකදී එකට එකතුලා වැඩ කරන්න අපේ සහයෝගය ලබා දෙන්නේ නැතුව රනිල් වික්‍රමසිංහ මහතාවත් මේ ආණ්ඩුවත් රකින්න නෙවෙයි. ඒකයි මම කිව්වේ ජනතා විමුක්ති පෙරමුණට හැම විටම ඉන්නේ ප්‍රේක්ෂකෝ. ඉතිහාසයෙන් බලන්න දැන් හොඳම ප්‍රතිශතය ලබා ගත්තේ රෝහණ විජේවීර මහතාගේ කාල සීමාව. ඔහු පක්ෂ නායකයා වශයෙන් ඉන්න කාලේ තමයි 107ක් දක්වා ඉහළට ඡන්ද ප්‍රතිශතය ලබා ගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ කිසිම නායකයෙකුට පුළුවන් වුණාද? දැන් 2004 ගත්තොත් 2004 අවුරුද්දේදී පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග එකට ඉඳලා මන්ත්‍රී ආසන 41ක් ලබා ගත්තා. දැන් ඒ ප්‍රතිශතය අද 3ට බැහැලා. ඒ නිසා මහජනතාව වරින් වර ඔවුන්ට දක්වන ප්‍රතිචාරය පැහැදිලිනේ. ඉතින් ඊළඟ මැතිවරණයේදී මන්ත්‍රී ධූරයක් දෙකක් තුනක් වැඩි කරගන්න පුළුවන්. හැබැයි ඔය කියන විදිහට බලය අල්ලන්නවත් රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගන්නවත් ඔවුන්ට හැකියාව ලැබෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් නෙවෙයි. ඔහු තෝරගත්තේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිටින කණ්ඩායම බහුතරයක්
ඔහුට චන්ද දීලා කියන්න මන්ත්‍රරුන්ගේ එකසේ තිස් අතරක් චන්ද දීලා ඔවු ජනාධිපතිවර හැට තෝර පත් කරගත්තා මහිතන් ජනාධපතිවරයත් කිසිවිට කියන්න එක් ජාතික පක්ෂ ජනාධපතිවරයක් කියල මොකද ඔහු පොහොට්ටුවේ ජනාධපතිවරයක් එහම නැතුව මේ එක් ජාතික පක්ෂේ බිමට ජනතාව චන්ද දීල පත් කරපු ජනාධපතිවරයක්වත් එමනත්තම් පොහොට්ටුවේ ජනතාව විමටමින් චන්ද දීල පත් කරපු ජනාධපතිවරයක්වත් නෙවෙයි ඔහු පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රවරුන් එකසේ තිස් අතරක්ගේ බලය අරගෙන ජනාධිපතිවරය හැටට පත්වලා තිබෙනවා ඉතින් දැන් ඔහුට සිදුවෙනවා පොහොට්ටුව රකින්න ඒක නෙමේ කාලේ සිද්ධ වෙන්නේ දැන් බලන්න ආරංචියක් තිබෙනවා බැසිල් රාජපක්ෂ මහතා තමයි කැබිනට් එක හදන්නේ කැබිනට් එකේ තනතුරු තීරණය කරන්නේ රාජ්‍ය පත්වීම් කරන්නේ මේ ඔක්කොම කරන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා කියලායි කටකතා යන්නේ ඒක ඇත්තක් තියෙනවා මොකද ඒක මගහැරියොත් රනිල් වික්‍රමසිංහ මහතා ගෙදර යන්න වෙනවා කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා දන්නවා දෙදස් විසිතුන මැතිවරණ වර්ෂයක් ඒක මගහරින්ට ආණ්ඩුවට පුළුවන්කමක් නැහැ හැබැයි ආණ්ඩුව මේ ළඟමන පළත්පාලන මැතිවරණය මගහරල යන්න වංගුදාන බව අපිට පේනවා හැබැයි මැතිවරණ කොමිසමටත් අපි බලකර සිටිය ඒත් එක්කම අපි දැනටමත් උසාවියටත් ගිහිල්ලා තිබෙනවා මැතිවරණය නියමිත පරිදි පවත්වන්න කියලා බල කරන්න ඒක කල්දාන්නවත් වෙනස් කරන්නවත් ජනාධිපතිවරයාටවත් ආණ්ඩුවටවත් ජනමතයක් නැහැ ඒ නිසා මේක පළවෙනි දේ තමයි පළත්පාලන මැතිවරණය දෙවනි එක තමයි 2023 අප්‍රේල් මාසයට පස්සේ ඕන වෙලාවක පුළුවන් මහා මැතිවරණයකට අපේ බලය ජනාධිපතිවරයාට ලබා දුන්නා මොකද හේතුව වඩාත් වැදගත් වෙනවා ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් ඒ නිසා ඒකේ පළවෙනි පියවර මම විශ්වාස කරනවා 2023 මේ අවුරුද්දේ පළාත්පාලන මැතිවරණය පවත්වලා අවසන් වේවි කියලා ගරු අමතුමනේ ඔබතුමාලාට මැතිවරණ ජයග්‍රහණවල වඩා පක්ෂේ බේරා ගැනීමේ සටනක් තියෙනව නේද දැන්නගමගේ මැතිණිය කියනවා එතුමිය තමයි මේ පක්ෂේ අයිති මැතිවරණ ජයග්‍රහණවල වඩා සමගි ජන බලවේගයේ පක්ෂේ බේරා ගැනීමේ සටනක් තියෙනව නේද ගරු අමතුමනේ සමගි ජන බලවේගයට ඔය කතාවම කිව්වා 2020 පාර්ලිමේන්තු මැතිවරණ කාලේ අපිට විරුද්ධව නඩුවකුත් ගියානේ පක්ෂයේ නීතියානුකූල නැහැ පක්ෂයේ ලියාපදිංචි කිරීම වැරදි මේ නම වැරදි ලකුණ වැරදි කියලා උසාවි කිව්වා මොකද්ද උසාවි කිව්වේ අධිකරණය කිව්වේ මෙහෙම කිසිම දෙයක් නැහැ නීතියානුකූලව සමගි ජන බලවේගය ලියාපදිංචි වෙලා තිබෙනවා ඒ නිසා පක්ෂයේ අයිතිය තිබෙන්නේ දැන් පක්ෂයේ නායකයන්න කියලා ඒ නිසා එවැනි අභියෝග තවදුරටත් කරන්න පුළුවන් කමක් නැහැ ඉතින් ඩයනා ගමගේ මහත්මිය කරන කතා ගැන ඇත්තටම පිළිතුරු දෙන්නවත් කාලේ වැය කරන්න උවමනා නැහැ කියලා මම හිතන්නේ ලංකාවේ නීතිය දන්න ඒ වගේම ලංකාවේ සාමාන්‍ය දැනීම තියෙන ඕන කෙනෙකුට තේරෙනවා මේ කරන්නේ දේශපාලන කපටිකමක් කියලා. මොකද එතුමිය හිතනවා ඇති මගේ පක්ෂය කියලා කිව්වහම ඔක්කොම විසඳනවායි කියලා. ඉතින් අපි කියනවා පුළුවන් නම් උසාවි ගිහලා අපිට අභියෝග කරන්න. මේක ඇත්තටම බරපතල ප්‍රශ්නයක්. රටේ ආර්ථිකය බිඳවැටලා තියෙන වෙලාවක ණයගත්ත මිනිසුන්ට විශේෂයෙන්ම ලීසින් යටතේ වාහන ඉඩකඩම් දේපල ලබාගත් ව්‍යාපාර ආරම්භ කරපු ඒ පුද්ගලයන්ට බරපතල අසාධාරණයක් සිදුවලා තිබෙනවා. විශේෂයෙන්ම බැංකු ණය මාර්ගයෙන් ගත්ත අයට විතරක් නෙමෙයි විවිධ මූල්‍ය සමාගම් වලින් ගත්ත අයටත් මේ බරපතල අභියෝගය තිබෙනවා. මොකද විශාල ලෙස මූල්‍ය පොලිය වැඩි කරලා තිබෙනවා. මේක ඉතාමත් වැරදි. මොකද සමහර ඒවා තියෙන්නේ 107ට 8ට ගත්ත ණය දැන් 130ක් 32ක් ගෙවන්න සිදු වෙලා. ඉතින් ෆිනෑන්ස් වාරික වලටත් මේකමයි වෙලා තිබෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මම දැක්ක මහ බැංකුව නිවේදනයක් නිකුත් කරලා තිනවා ෆිනෑන්ස් ගෙවා ගන්න බැරිව ඒ වාරික ගෙවා ගන්න බැරුව ඉන්න ජනතාවට ඒ වාහන ආදී හිමිකරුවන්ගේ වාහන පැහැර ගැනීම නොකළ යුතුයි කියලා. ඉතින් එයාට ආණ්ඩුව දෙනවයි කිව්ව සහන කාල සීමාවක් ලැබිලා නැහැ. ඉතින් ඒ නිසා පොලිසිය සමාගම් එක්ක එකතු වෙලා මේ වගේ දේවල් කරනවා නම් ඒක බරපතල වැරද්දක්. ඉතින් අපි කියන්නේ මහ බැංකුව නිකුත් කරපු නිවේදන වලට අනුව ඒ වාහන පැහැර ගැනීමට කිසිසේත් උදව් නොකළ යුතුයි. ඒවා ගන්න පුළුවන් නම් නීතියානුකූලව අධිකරණ මාර්ගයෙන් ගන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම නැත්නම් ආණ්ඩුව මැදිහත් වෙලා මේවට සහන දෙන්න ඕනේ. ඉතින් ඒ සහනේ ආණ්ඩුවට දෙන්නෙත් නැතුව මිනිසුන්ගෙන් මේක උදුර ගන්න පොලිසියයි තව කණ්ඩායම උදව් කරනවා නම් ඒක සම්පූර්ණ වැරදි ක්‍රියාවක් හැටියට අපි දකිනවා. හැබැයි ඒක ප්‍රමුඛය තියෙනවා කියලා. මේ ගිය පෙරේද පොළොන්නරුවේ ගොවියෙක් පොර කාලා පෙන්නනවා.
මේ දක්වාම ලැබිලා තියෙන තොරතුරු වලට අනුව සමහර ගෙන්නපු පොහොර වල නියමිත ප්‍රමිතිය නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. ඒක තමයි ඔය පොළොන්නරුව ප්‍රදේශයේ ගොවීන් පොහොර අරගෙන කටේ දාගෙන පෙන්නුවේ. ඉතින් ඒක ඉතාමත් නරක තත්ත්වයක්. ඒතකොට ඒකෙන් පේන වැරද්ද මොකද්ද? ඒකෙන් පේන බරපතල වැරද්ද තමයි පොහොර වල ප්‍රමිතිය නැතිකම. ඒ පොහොර වල ප්‍රමිතිය නැති වුනහම වෙන්නේ අස්වැන්න අඩු වෙනවා. ඒ වගේම ඒ පිළිබඳ විශ්වාසය නැති වෙනවා. ඉතින් මේවා පරීක්ෂා කරන්න තිබෙන ආයතන මේවා නිසි ලෙස පරීක්ෂා කිරීම සිදු නොකරනවා නම් ඒක වැරද්දක්. මොකද හේතුව ලංකාවට ගේන පොහොර පිළිබඳව හෝ බෙහෙත් පිළිබඳව ප්‍රමිතිය සහතික කරන්න ඕන මිනිස්සු නෙවෙයිනේ. ඒක සහතික කරන්න ඕන ආණ්ඩුව. ආණ්ඩුවේ ආයතන. ඉතින් ඒවා කරන්නේ නැතුව ලංකාව ඇතුළට එවැනි පොහොර බාල පොහොර ගෙනල්ලා බාල බෙහෙත් ගෙනල්ලා මිනිස්සු රවට්ටන්න හදනවා නම් රැවටෙන්නේ මිනිස්සු නෙවෙයි රටක්. ඒ නිසා ආණ්ඩුව වහාම මේ පිළිබඳව බලන්න ඕන. මොකද ප්‍රමිතිය පිළිබඳව පරීක්ෂා කරන ආයතන බලධාරීන් මේ නිසි ලෙස ඉටු කරලා නැත්නම් තමන්ගේ වගකීම ඒ අයට විරුද්ධවත් ක්‍රියා කරන්න ඕන කියන එකයි අපේ මතය.